ජනාධිපතිතුමාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා දැන් රට බංකොලොත් නෑ කියලා. මේ පළාත් පාලන ඡන්දය ගැන කිව්වොත් අපි බංකොලොත්, එහෙම නැත්නම් අපි බංකොලොත් නෑ. ඕක තමයි කතාව. ඇත්තටම පළාත් පාලන ඡන්දය සම්බන්ධව රට නෙමෙයි බංකොලොත් ආණ්ඩු පක්ෂය. ඒ අය දේශපාලන වශයෙන් බංකොලොත් නිසා ඒ අය ලෑස්ති නෑ ජනතාවගේ මතය බලන්න. ඒ නිසා මේක දේශපාලන වශයෙන් බංකොලොත් ආණ්ඩුවක්. පැහැදිලිවම කියනවා පක්ෂයක් හැරීට අපිට මැතිවන්න කල් දාන්න උවමනාවක් නෑ. දැන් IMF එක සල්ලි ටික ගෙනල්ලි වෙලා ඡන්දයක් තියන්න කියලා කිව්වොත් එහෙම රටේ මිනිස්සු කැමති වෙන්නේ නැහැනේ. පක්ෂයකට අපේ මතය රට ස්ථාවර වෙනකොට ඒ ඡන්දය තිබිය යුතුයි. මැතිවරණේ බාලගිරි දෝෂේ අද නොවේ හෙට ආණ්ඩුව මේ මැතිවරණට බයයි. ආණ්ඩුව හිතනවා ඡන්දේ කල් දැම්මම මාලිමාවේ අපි හති වැටිලා කඩේ වහලා ගෙදරට ලයි දී කිය. අපි එහෙම හති වැටෙන්නෙත් නැහැ, කඩේ වහන්නෙත් නැහැ. ඡන්දේ කල් දාන්න තව තවත් ජනතාව දැනුවත් කරලා දූෂිත පාලකයන් පළවා හරින්න ශක්තිමත්ව ඉස්සරහට යන්න. ඒ වගේම මේ මොහොතේ ඉතාම බරපතල විදිහට ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙලා තියෙනවා, ගල්ලඟුරු මිල අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඊසල් මිල අනිවාර්යයෙන්ම රජය අඩු කළ යුතුයි. ඒ වගේම ගල්ලඟුරු මිල ඉතාම පහළට ඇවිල්ලා තියෙන නිසා කර්මාන්ත සඳහා සහ අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල අඩු කළ යුතුයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.